පසුගිය දවසක බංගලාදේශ මාධ්‍ය වැඩිම කතා කළේ තමයි මිග්බාල් ගැන. එහෙම කතා කරන්න හේතුව තමයි තමිම් සනත්ගේ වාර්තාවක් බිඳදම්පු එක. වාර්තාව තමයි එක් දින ක්‍රීඩාංගණයේ එක වැඩිම එක් දින ලකුණු ගත්ත ලොකු වාර්තාව. මේ ලොකු වාර්තාව මේ තරම් කාලයක් තිබුණේ සනත් ජයසූරියගේ නමට. ප්‍රේමදාස පිටියේදී තමයි සනත් මේ විදිහට වාර්තාව තියලා තිබුණේ. සනත් මේ විදිහට ප්‍රේමදාස පිටිය අරගෙන තිබුණේ සනත් ගත්ත ලකුණු වලින් පහෙන් එකකටත් අඩු ප්‍රමාණයක්. හැබැයි මේ වාර්තාව හිමි කරගත්තා කියලා බංගලාදේශ මාධ්‍ය ලොකුවට පුම්බවන තමිම් තමන්ගේ එක් දින ලකුණු වලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් තමිම් අරගෙන තියෙන්නේ මේ ක්‍රීඩාංගණයේදී. ওই විදිහට ගෙදරදී වැඩ පෙන්නපු තමිම් ලෝක වාර්තාව හිමි කරගත්තට පස්සේ සනත් ගැන නිකමටවත් මතක් කළේ නැහැ. ඒ වගේම බංගලාදේශයේ මාධ්‍යත් තමිම් සනත් හැම පැත්තෙම පරාද කළා වගේ තමයි ඒ සිද්ධිය වාර්තා කරලා තිබුණේ. සනත් මේ විදිහට බංගලියන්ට අමතක වුණාට ලෝකයේ බිහිවුණු දක්ෂතම ප්‍රතිකරුවෙක් වන සචින් තෙන්ඩුල්කර් එකවතාවක් සනත් ගැන කියලා තිබුණේ මම බ්‍රැඩ්මන් සෙල්ලම් කරනවා දැකලා නැහැ. හැබැයි මම සනත් බැට් කරනවා දැකලා තියෙනවා. එයා තමයි මම දැකපු විශ්මිත ප්‍රතිකරුවා කියලා. ඒ වගේම අෆ්රෙඩි සමුගන්න වෙලාවේ සනත් අෆ්රෙඩිට සුබ පතලා තිබුණා. ක්‍රිකට් වෙනස් කළ ප්‍රතිකරුවෙකුගේ සමුගැනීමක් කියලා. ඒකට අෆ්රෙඩි ප්‍රතිචාර දක්වලා තිබුණේ මම ක්‍රිකට් වෙනස් කළේ නැහැ. සනත් වෙනස් කළ රටාව ඉස්සරහට ගෙන ගිය එක විතරයි මගෙන් උනේ කියලා. ওই විදිහ විශිෂ්ටව සනත්ට සුබ පතද්දී තමිම් ලවගේ අය කියන දේවල් ගණන් ගන්න දෙයක් නැහැ කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්නත් යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.